ආයාලුනේ ඉතින් වෙනද වගේම ෆිග්ගික් YouTube channel එකෙන් අද මම ඔයාලත් එක්ක එකතු වෙන්නේ වෙනද වගේම ගොඩක් වැදගත් වන මාතෘකාවක් ඔයාලට අරගෙන එන්න. ඉතින් අද මාතෘකාව තමයි ගොඩක් දිනකට මේ ප්‍රශ්නේ තියෙනවා විශේෂයෙන්ම පිරිමි පාර්ශවයට. පිරිමි අය ජිම් එකට ගිහිල්ලා වර්කවුට් කරනකොට එයාලගේ උෂණ පෝෂණ වගේම ශිෂ්ණය අපි නැත්තම් කියනවා පුරුෂ ලිංගය මේක පොඩි වෙනවා. ඉතින් මේක ගැන ගොඩක් අයට තියෙනවා ප්‍රශ්න. ඒක නිසාම ගොඩක් වෙලාවට මම මේ අවුරුදු කීපෙම කියන්නේ අවුරුදු කීපෙම කියන්නේ අවුරුදු 5කට වැඩි කාලයක් මම මේ YouTube channel එක කරනකොට ඔයාලගේ ගොඩක් දෙනෙක් විශේෂයෙන්ම පිරිමි පාර්ශවයේ මේ ප්‍රශ්නේ අහනවා. ඉතින් මේ ප්‍රශ්නේ ඇහුවට සමහර වෙලාවට මට හැමදා විලයාවෙම එකම උත්තරය දෙන්න අමාරුයි. ඉතින් ඒක නිසාම මම හිතුවා මේ පිළිබඳව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඔයාලට කරන්න. ඉතින් අද ඒක නිසා මම ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ ඔයාලගේ පීනස් එක ඒ වගේ ටෙස්ටික්ස් ඒ කියන්නේ ශිෂ්ණය සහ උෂණ කෝෂ කුඩා වීමකට ලක් වෙනවද මේ වර්කවුට් කරන ඔයාලගේ කියන එක. අපි හරියටම විද්‍යාත්මක පසුබිමක් එක්ක මේ ගැන කතා කරමු ඒ දත්තත් එක්ක. ඉතින් යාළුවනේ ඔයාලා තාම මගේ ෆිග්ගික් YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහාට තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ වගේම ඊට යහපැත්තේ තියෙන පුංචි bell icon එක click කරොත් ඔයාලට පුළුවන් ඉස්සරහට මේ වගේ ගොඩක් videos එක එකතු වෙන්න. මේවා ඒ කියන්නේ fitness වලට අදාළ ඒ වගේම ශාරීරික සහ මානසික නිරෝගීතාවය තබා ගන්න ඔයාලට උදව් කරන මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඉස්සරහට මේ වගේ ගොඩක් videos එකතු කරනවා. ඒ වගේම තමයි මේ වෙනකොට video 500කට කිට්ටු ප්‍රමාණයක් මම එකතු කරලා තියෙනවා. ඉතින් මේ දේවල් නුත් ගොඩක් දේවල් වලට සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන් වෙයි. එහෙනම් අද අපි topic එකට යමු. ඔයාල දන්නවනේ ජිම් එකකට ගොඩක් වෙලාවට යන කට්ටියගේ මාංශ පේශී වර්ධනය වෙනවා. සමහර වෙලාවට ජිම් එකට යන්නේ මාංශ පේශී වර්ධනයටම විතරක් නෙමෙයි. සමහර වෙලාවට අපේ එන්ඩියුරන්ස් එක හදන්න අපි ස්ට්‍රෙන්ත්, බැලන්ස්, ස්ටැබිලිටි මේ දේවල් ඒ වගේම කාඩියෝවැස්කියුලර් හෙල්ත් එක මේ වගේ දේවල් හැම එකකටම ඔයාල ජිම් එකට යන එකෙන් නැත්තම් දිනපතා ව්‍යායාම කරන එක ගොඩක් වෙලාවට උදව් කරනවා. ඒ වගේම තමයි නිරෝගීමත් ආහාර රටාව. මේ දේවල් ඔක්කොම ඔයාලට නිරෝගීමත් වෙන්න ශාරීරික සහ මානසික නිරෝගීවත්ව තියාගන්න ගොඩක් උදව් කරන දේවල්. ඉතින් යාළුවනේ ජිම් එකට ගිහිල්ලා මාංශ පේශී වර්ධනය කරන කට්ටියගේ මේ පීනස් නැත්තම් ටෙස්ටික්ස් පොඩි වෙනවා. ඔව් යාළුවනේ ඇත්තටම එහෙම වෙනවා. පොඩි ප්‍රමාණකින් ඒ කට්ටිය ව්‍යායාම කරන අතරතුරදී මේ දේ වෙනවා. ඉතින් මේ දේ ගැන අපි තවදුරටත් කතා කරමු. මම දැන් කියන්නේ නැහැ මේ දේ වෙනවා කියලා ජීවිත කාලයේදීම මේ කට්ටිය ඒකෙන් පීඩාවකට පත් වෙනවා කියලා. අපි මේ ගැන දිගටම කතා කරමු. එතකොට තේරෙයි මේ විද්‍යාත්මක පසුබිමත් එක්ක ඔයාලට තේරෙයි ඇත්තටම මොකද්ද ඔයාලගේ ශරීරයේ වෙන්නේ කියලා ඔයාලා වර්කවුට් කරනකොට. ඉතින් ඇයි එහෙම කුඩා වෙන්නේ? මේ අවුරුදු 40ක් එක්ස්පීරියන්ස් එක තියෙන මේ ටෙක්සාස් වල හොඳම ડોක්ටර් විදිහට, හොඳම ෆැමිලි ડોක්ටර් විදිහට සම්මාන ලැබපු ડોක්ටර් රිචඩ් හොන්ක් කියන විදිහට නම් මේ වර්කවුට් කරන වෙලාවෙදී, ඒ කියන්නේ වර්කවුට් එක අතරතුරේදී අපේ ටෙක්ස්ටික් සහ පීනස් එක ප්‍රමාණය පොඩි වීමට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපේ බ්ලඩ් ෆ්ලෝ එක. ඒ කියන්නේ අපේ රුධිර සංසරණය. තවදුරටත් මේ ડોක්ටර් හොන්ක පවසන ආකාරයට අපි වර්කවුට් කරන වෙලාවට අපි වර්කවුට් කරන මාංශ පේශිය ආශ්‍රිත වෙලාවට රුධිරය එකතු වෙනවා. ඒ කියන්නේ මේ මාංශ පේශී සහ ජොයින්ට් කරා රුධිරය ගමන් කරනවා අපේ ශරීරයේ තියෙන. ඒ වෙලාවේදී මේ පීනස් එක සහ ඒ කියන්නේ පුරුෂ ලිංගය සහ ඒ වගේම ටෙස්ටික්ස් නැත්තම් මේ උෂණ කෝෂ තුල තියෙන රුධිරය අර විදිහට සංසරණය වෙනවා අර වගේ මාංශ පේශීන් සහ ජොයින්ට් කරා. ඉතින් ඒ නිසා මේ උෂණ කෝෂ සහ මේ ශිෂ්ණයේ ප්‍රමාණය තරමක් කුඩා වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔහු කියනවා මේක නරක දෙයක් නෙමෙයි. මේක ස්වභාවික දෙයක්. මෙය සිදුවිය හැකි දෙයක්. ඉතින් මේ නිසා ඔයාලා ඔයාගේ ශාරීරික සහ මානසික නිරෝගීතාවය පවත්වාගෙන යෑම මේ ව්‍යායාම කිරීම මගින් අතහරින්න ඕනේ නැති දෙයක් කියලා එයා දිගින් දිගටම කියනවා. මේ University of Central Florida වල ප්‍රොෆෙසර් කෙනෙක් වෙන ඒ වගේම මේ යූරියොලොජිස්ට් කෙනෙක් වෙන මේ ડોක්ටර් ජේමින් බ්‍රහම් බැට් ඔයාලට මම කියන්නේ යූරියොලොජිස්ට් කෙනෙක් කියන්නේ කවුද කියලා. යූරියොලොජිස්ට් කෙනෙක් කියන්නේ විශේෂයෙන්ම මේල් ෆර්ටිලිටි ඒ වගේම රීප්‍රොඩක්ටිව් ඕගන්ස් ගැන
kidneys, adrenal glands ගැන විශේෂයෙන්ම expert වෙච්ච කෙනෙක්. ඒක නිසා මේ වගේ කෙනෙක් මේ වගේ දෙයක් කියලා දෙනවා. ඉතින් ඔහු පවසන ආකාරයට ඔහු කරපු සමීක්ෂණ අනුව ඔප්පු වෙලා තියෙනවා සාමාන්‍ය ව්‍යායාම නොකරන පුරුෂයන්ගේ නැත්නම් පිරිමින්ගේ විශේෂයෙන්ම fat pad එක. ඒ කියන්නේ මේද ස්තරයක් එයාලගේ penis වල නැත්නම් ශිෂ්ණයේ තැම්පත් වීමට ඉඩකඩ තියෙනවා කියලා. ඒ වගේම තමයි මෙහෙම කාලයක් යනකොට මේ ව්‍යායාම නොකර තමන්ගේ ආහාර වේල නිරෝගිමත්ව සකසා නොගත්තොත් එහෙම කෙනෙකුගේ ඒ කියන්නේ එයාගේ ආහාර වේල නිරෝගිමත් නැත්නම් ඒ වගේම ව්‍යායාම නොකරන ගොඩක් ඉනැක්ටිව් එක්කෙනෙක් නම් ගොඩක් වෙලාවට මේ ෆැට් පෑඩ් එකක් එයාලගේ පීනස් වල නැත්නම් ශිෂ්ණයේ තැම්පත් වීමට පුළුවන් ඒ වගේම වෙලා තියෙනවා. එහෙම උන කෙනෙක්ට ඒක අඩු කරගන්න නම් දීර්ඝ කාලයක් ව්‍යායාම සහ ආහාර පාලනය කළ යුතු වෙනවා. ඉතින් ඒක ටිකක් බරපතල තත්ත්වයක්. ඉතින් ඒ වගේම තමයි එයා තවදුරටත් කියනවා ඔයා දිනපතා ව්‍යායාම කරන. ඒ කියන්නේ regular exercises කරන, ඒ වගේම හොඳ diet plan එකක ඉන්න, හොඳ diet plan එකක් කියන්නේ හොඳ පෝෂදායි ආහාර රටාවක් අනුගමනය කරන, හොඳ ව්‍යායාම කරන පුද්ගලයෙක් නම් මානසික සහ ශාරීරික නිරෝගීමත් භාවයෙන් පෙළෙන පුද්ගලයෙක් නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා workout කරන අතරතුරේදී මේ ශිෂ්ණය සහ ඔයාලගේ උෂණ කෝස ප්‍රමාණය කුඩා වීමක් නිරීක්ෂණය කරන්න බෑ. මොකද ඒකට හේතුව තමයි හොඳ blood circulation එක. රුධිර සංසරණය ඔයාගේ ශරීරයේ හැම තැනම හොඳින් දක්නට ලැබෙනවා. ඒ වගේ කෙනෙකුට මේ වගේ තත්ත්වයක්වත් නිරීක්ෂණය කරන්න බැරි තරමට හොඳ blood circulation එකක් එයාලගේ ශරීරයේ තියෙනවා. ඉතින් ඒක වගේ කෙනෙක්ට මේ testicles හරි penis හරි කුඩ ප්‍රමාණයෙන් කුඩා වීමක් දැකීමට හැකි වෙන්නේ නැහැ කියලත් ඔහු කියනවා. නමුත් යාළුවනේ තවත් දෙයක් යාළුවා කියනවා. ඒ කට්ටිය කරපු රිසර්ච් එකෙන් ඒ කට්ටිය හොයාගෙන තියෙනවා. නමුත් regularly exercises කරන්න නැතුව දිනපතා හරි ඔයාලා කැඩි කැඩි ව්‍යායාම කරනවා නේ. කියන්නේ කැඩි කැඩි කියන්නේ ඔයාලා කාලයක් ජිම් යනවා, කාලයක් නවත්තනවා, ආපහු සතියක් ජිම් යනවා, සති දෙකක් නවත්තනවා. මෙහෙම කැඩි කැඩි කරනවා නම් ඒ වගේම හරියාකාරව පෝෂදායී ආහාර ඔයාලා ආහාරයට ගන්නෙ නැත්නම් ඔයා සරලව කිව්වොත් ඔයාගේ ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය නිරෝගීවත්ව පවත්වාගෙන යන්නේ නැත්නම් මේ වගේ කට්ටියට මේ වගේ දෙයක් ඒ කියන්නේ ජිම් එකකට ගිහිල්ලා වර්කවුට් කරද්දි වර්කවුට් කරන අතරතුරේදී මේ ශිෂ්ණය සහ උෂ්ණ කෝෂ වල ප්‍රමාණයෙන් කුඩා වීමක් නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසාම ඔයාලගෙත් එහෙම දෙයක් නිරීක්ෂණය වෙනවනම් ඒකෙන් කියන්නේ ඔයාලා රෙගියුලර්ලි ඒ කියන්නේ ඔයාලා හරියාකාරව දිනපතා ජිම් එකට යන්නේ ඒ වගේම නිරෝගිමත් ආහාර වේලක ඉන්නේ නැති එක වෙන්න පුළුවන් කියලා මේකෙන් එයා කියනවා. ඉතින් යාළුවනේ ඒ වගේම තමයි ඔයාලා ව්‍යායාම කරනවා නම් ඔයා ශාරීරික සහ මානසිකව නිරෝගිමත්ව ඉන්නවා නම් ඒකෙන් තේරුම තමයි ඔයාගේ හියුමන් growth hormone වර්ධක hormone ඒ වගේම testosterone පිරිමි male hormone එක හොඳින් ශ්‍රාවය වෙනවා. ඉතින් එහෙම කෙනෙක්ගේ ගොඩක් වෙලාවට ප්‍රමාණයෙන් විශාල වීම ඇරෙන්නට ප්‍රමාණයෙන් කුඩා වීම සිදු විය නොහැකි. ඉතින් ඒක නිසා වෙනත් රෝගාබාධයක් නැත්තම්. ඉතින් ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා වෙන කට්ටිය කියන දේවල් අහන්න එපා. සමහර වෙලාවට ඒ දේවල් වලින් ඔයා ඩිමෝටිවේට් වෙයි. ඔයාට වර්කවුට් කරන කෙනෙක් නම් වර්කවුට් කරන්න නැතුව අතාරින් මෙහෙම වෙනවද කියලා. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ෆිට් ගීක් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට දැන් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඔයාලා දැන් නිවරදිව ඒ පිළිබඳව දැනගෙන ඉවරයි. ඉතින් ඊළඟ පාර ඔයාට කවුරු හරි කිව්වොත් මේ වගේ දෙයක් ඔයාගේ ශිෂ්ණය හරි ඔයාගේ උෂ්ණ කෝෂ හරි ප්‍රමාණයෙන් කුඩා වෙනවා ජිම් එකට ගියාම කියලා එයාට මේ වීඩියෝ එක පෙන්වන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. එහා යාළුවනේ තවත් දවසක ඔයාලත් එක්ක තවත් මේ වගේම වැදගත් වටිනා වීඩියෝ එකක් එක්ක මං හම්බෙන්න. එහෙනම් ජයවා. ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා තාමත් හිතනවා නම් ඔයාලගේ ශිෂ්ණය සහ ඔයාලගේ උෂ්ණ කෝෂ ප්‍රමාණයෙන් කුඩා වෙනවා කියලා වර්කවුට් කරනකොට එහෙනම් ඩිස්ලයික් එකක් දාගෙන යන්න කියලා වැඩක් නැහැ. එහෙනම් ජයවා. ආදරේ.